ඔබත් මාමයි බ්‍රෙක්ෆස් පාට්න කරගෙන මාමයි බ්‍රෙක්ෆස් කියන්නේතේට එක්වන්න. පෞගිය කාලය තුල විශේෂයෙන් මගේ අමාත්‍යාංශයේ වෙච්ච සිද්ධියක් පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ මගේ වක්කීමක් කියන එක මම හිතනවා. මට මතුණු මේ කාරණා පිළිබඳව ටිකරු ජනාධිපතිතුමාට මම කරුණු අතරක් යටතේ ලිඛිතව අද එතුමාට මම ඒ පිළිබඳව වාර්තාවක් බාර දීලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව සුභවාදීව එතුමා කඩිනමින් පරීක්ෂණයක් එක් කරයි කියලා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඒකේ තියෙන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ දුන්නේවා මේ පාර්ලිමේන්තුවේ මම අද කිව්වට ඒක විසඳන්න පුළුවන් නැහැ කාටද ඒක විසඳන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. ඒ නිසා මම ජනාධිපතිතුමාට ඒක දීලා තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව කතා නොකලත් සිද්ධියෙන් පස්සේ මම දැන් මුළු රටම දැක්කා මම කිසිම තැනක කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. මම නිහඬ වෙලා හිටියේ මොකද මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකයේ පිළිබඳව ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඒ තියෙද්දි අපේ ප්‍රශ්න ලොකු කරගෙන හැබැයි මගේ ප්‍රශ්නේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක් මම ඒ කටයුතු කළේ හැබැයි ඒක ලොකු කරගන්නවට වඩා මම හිතුවා මගේ ජනතාව මට කිව්වා ඔයා නිහඬ වෙ ඉන්න ඔය පිළිබඳව අදහස් දක්වන්න යන්න එපා එහෙනම් මං අඩියක් පස්සට තියලා මං නිහඬ වෙ හිටියා හැබැයි මම දැක්ක අපේම කණ්ඩායමේ සමහර මන්ත්‍රීවරු සමහර ඇමතිවරු මට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා මටත් පුළුවන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හැබැයි මගේ අය කිව්වා ප්‍රතිප්‍රහාර එල්ල කරන්න යන්න එපා මොකද සමාජයේ සමහරේ ප්‍රහාර එල්ල කරපු පුද්ගලයා පිළිබඳව සමාජයේ මතයක් තියෙනවා මොකද පෑදිලිම එතුමාගේ මතය මොකද්ද තිබ්බේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනේ නැහැ කියන එක. ඉතින් ඒ වගේ කෙනෙක් එක තර්කයකට යන්න ඕ වාදයකට යන්න ඕ ප්‍රතිපාරයක් එල්ල කරන්න එපා කියන එක තමයි මගේ උගත් බුද්ධිමත් මගේ ඡන්දදායකය මට කිව්වේ. මේ ගරු ස්වභාවයෙන් ඉල්ලා සිටින්නේ. අපි වාද ભેද ඔක්කොම අමතක කරමු. අපේ ප්‍රශ්න ඔක්කොම අපි අමතක කරමු. අමතක කළා අපි යම් වැඩපිළිවෙලකට එමු. අපි සත්‍ය කතා කරලා සත්‍ය මේ රටට එලි කරලා අපි වැඩපිළිවෙලකට එමු. ඒ නිසා මම මීට වඩා දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. මම සියලු දෙනාට ආරාධනා කරනවා මේ රට වැටිලා තියෙන තත්ත්වයට අපි සියලු දෙනාවක් කියන්න ඕනේ කවුරු හරි කියනවා නම් අපි වගේ කියන්න ඕනේ නැ කියන එක පට්ටපල් බොරුවක් මේ රට පාලනය කරපු සියලු දෙනාවක් කියන්න ඕනේ ඒ නිසා වැඩපිළිවෙලක් හදන්න ඕනේ මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රීතුමිය කිව්වා මේ අපි එකතු වෙලා වැඩ කරමු අපි පිළිගන්නවා ඔබතුමිය කිව්ව එක පිළිගන්න හැබැයි ඔබතුමියට යෝජනාවක් කරන්න තියෙන ඔබතුමියගේ පක්ෂයේ විදියට මේ ඔබතුමියලාගේ පක්ෂයේ සමහර වෙලාවට මේ සියලු ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන සටන් වලට මේ පාඩු ලබන ආයතන ඒ සඳහා ඔබතුමියලාගේ පක්ෂය උදව් කරනවා. එහෙම උදව් කළා රට දැන් පාඩු ලබන ආයතන ආයෝජනය කර අපි දෙන්න ඕනේ. ඒ ඒ ඒ ප්‍රතිපත්තිය තමුන්නාංශලා එන්නේ නැතුව පාඩු ලබන ආයතන වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන තව තමන්ගේ පඩිය වැඩි කර ගන්නවා නම් ප්‍රසාද් දීමනාව වැඩි කර ගන්නවා නම් රට බංකොලොත් වෙන එක රටේ ආර්ථිකය වැඩෙන එක කියන දෙයක් නෑ. එනිසා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරද්දී ඔබතුමියලාගේ පාර්ශ්වයෙන්ුත් එන්න ඕනේ වෘත්තීය අරගල කරද්දී සාධාරණ අරගලට විතරක් සහයෝගය දක්වන්න. එනිසා මම විශේෂයෙන් අවසාන වශයෙන් කියන්න ඕනේ මේ සභාවේ. අපි සබා ධර්මයේ පාඩමක් තියෙනවා අපිට කියලා දීලා. දසය ගොඩක් වෙලාට ශක්තිමත් වෙනවා වැල් එකතු වුණාම. හැබැයි ඒ වැල් සියල්ලක් නෙමෙයි. සමහර වැල් එකතු වුණාම දස ශක්තිමත් වෙන්නේ නැහැ. ගස නැති වෙලා යනවා. ඒ නිසා මම මේ සභාවෙන් ඉල්ලන්නේ සමහර වැල් එතනවා ගස වටේ ඉල්ලන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඒක තමයි විනාශය. ඒ විනාශයට අවු වෙන්න එපා කියන එක තමයි මේ සභාවේ ගරු සභාවේ කියන්න තියෙන්නේ. මොකද සෑම වැලක්ම ගස ආරක්ෂා කරන්නේ සමහර වැල් ගස විනාශ කරනවා. විශාල මහ පරිමාණයක ගස් ටික නැති කරලා දානවා. ඒ නිසා මේකට ගමේ තියෙන වෙන භාෂාවකින් කියනවා මම ඒක කියන්නේ නැහැ මේ සභාවේ. ඒ නිසා මම මේ සභාවේ කියන්නේ මට පෞගිය ටිකේ නින්දා පාස කරපු දේශපාලකයෝ වෙන සමාජයේ කිසි කෙනෙක් මට කලේ නැහැ. අපේ පැත්තේ ඉන්න දේශපාලකයන්ට මම කියන්නේ මට අදත් ප්‍රතිපාරය දෙනවා නම් දෙන්න පුළුවන් හොඳට. මම ඒ தත්තට යන්නේ නැහැ. මම ඒ தත්තට යන්නේ නැහැ. මට මගේ ජනතාව කිව්වේ ඒ தත්තට යන්න එපා කියන එක. රටේ විශාල ප්‍රශ්නයක් තියෙන නිසා. ඒ නිසා ප්‍රහාර එල්ල කරන්න ඉස්සෙල්ලා ප්‍රතිපාරය දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා නැවතත් කියන්නේ ප්‍රතිප්‍රහාර හොඳට එල්ල කරන්න අපිටත් දන්නවා. ඒ නිසා ප්‍රහාර එල්ල කරන්න එන්න එපා කියන එක තමයි පැහැදිලිව කිමින් අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. මේ ආර්ථිකයේ කොට මොයි වෙන මොනවා කතා කළත් වැඩ නැහැ. ජාතිකත්වයේ කතා කළත්, සભ્યත්වයේ කතා කළත්, සංස්කෘතියේ කතා කළත් මේ ඔක්කොම රඳාපවතින ආර්ථිකයේ www.headlinenews.lk බලමු ඉදිරියට.